අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයයි මෙලෙස ආරම්භ වන්නේ මම සඳරුවන් ඉදිරිමාන ප්‍රථමයෙන් සිරස්තල වෙතයි අවධානය ඇමති චොමල්ට රාජ්‍ය අමාත්‍ය ධුරයක් රාජ්‍ය අමාත්‍ය රියා අඩ්මිරාල් සරත් වීරසේකරට කැබිනට් අමාත්‍ය ධුරයක් පාතාලය සහ කුඩු නවත්වනවා දැන් ආච්චි කෙනෙකුටවත් පාර බැහැලා යන්න බෑ මේ තත්ත්වය සම්පූර්ණයෙන් වෙනස් කරනවා නව කැබිනට් ඇමතිගෙන් ප්‍රකාශයක් තනකොළ කන්න ගවයින්ට රක්ෂිතය ලබා දෙන්න රාජ්‍ය ඇමති කියයි අපි පොඩ්ඩක්වත් කැමති නැහැ වනජීවී නිලධාරීන් කියයි රාජ්‍ය ඇමති සහ වනජීවී නිලධාරීන් අතර උණුසුම් තත්ත්වයක් මෙරට කොවිඩ් මරණ සංඛ්‍යාව 96 දක්වා ඉහළට කොරෝනා නිසා මහනුවර මධ්‍යම වෙළඳ පොළත් වැසේ උණ කැස්ස සෙම් ප්‍රතිශාව නම් දරුවන් පාසලට යවන්න එපා සාමාන්‍ය පෙළ ගැන අවසන් තීරණය තව දින 10කින් කල්මුනේ සීලු පාසල් හෙට සිට සතියක් වැසේ කහවලට සිදු වූ දේ සනීප ආරක්ෂක තුවායටත් වෙයිද විපක්ෂය ප්‍රශ්න කරයි දේශීය පුවත් වෙතයි ප්‍රථමයෙන් අවධානය COVID-19 වෛරස් ආසාදනය වූ නව රෝගීන් 342 දෙනෙකු පිළිබඳව අද පසුරුව වන විට තහවුරු වුණා. යනුව පෑලියගොඩ හා මිනුවන්ගොඩ COVID පොකුරේ සමස්ත රෝගීන් සංඛ්‍යාව 18,000 සීමාව ඉක්මවා ගොස් ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. COVID-19 වෛරස් ආසාදනය වී මෙරට සිට වූ තවත් මරණ දෙකක් පිළිබඳව ඊයේ රාත්‍රියේදී වාර්තා වුණා. එලෙස මියගොස් ඇති පුද්ගලයන් අතර වයස අවුරුදු 45ක කාන්තාවක්ද වනවා. අදාළ කාන්තාව කොළඹ 12 ප්‍රදේශයේ පදිංචිකාරිණියක් වන අතර කොළඹ ජාතික රෝහලේදී නොවැම්බර් මාස 23 වනදා මියගොස් තිබෙනවා. මරණයට හේතු ලෙස දැක්වෙන්නේ COVID-19 ආසාදනය සමග ඇති වූ අධික රුධිර පීඩනයේ බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 80ක පිරිමි පුද්ගලයෙක්ද මියගොස් තිබෙනවා. ඔහු ජයවර්ධනපුර රෝහලේ සිට COVID-19 ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් අනතුරුව පිමුර මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර එම රෝහලේදී නොවැම්බර් මාස 25 වනදා මියගොස් තිබෙනවා. මරණයට හේතු ලෙස දැක්වෙන්නේ COVID-19 ආසාදනය සමග උග්‍ර වූ අක්ම රෝගී තත්ත්වයක්. ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වන මුළු COVID-19 ආසාදිත රෝගීන්ගේ මරණ සංඛ්‍යාව 96 දක්වා ඉහළ ගොස් තිබෙනවා. පවතින වසංගත තත්ත්වයේ හමුවේ හලාවත පොලිස් වසමේ ග්‍රාම නිලධාරී වසම් පහකට සංචරණ සීමා පැනවීමට තීරණය කළ බව හලාවත පොලිසිය පවසනවා. ඒ අනුව හලාවත නගර සීමාවට අයත් උතුරු වෙරළබඩ, කුරුස පාඩුව, දකුණු වෙරළබඩ, එගඩවත්ත සහ වෙරළබඩ යන ග්‍රාම නිලධාරී වසම් වලට සංචරණ සීමා පනවා ඇති බවයි හලාවත පොලිස් ස්ථානාධිපතිවරයා සියත අපගල විමසීමකදී සඳහන් කළේ. තෙවන පාසල් වාරයේ පසුගිය 23 වනදා ආරම්භ වූ අතර පවතින වසංගත තත්ත්වයේ හමුවේ පාසල් විවෘත කිරීමට ගත් තීරණය වගකීම් රහිතව ගත් තීරණයක් නොවන බවයි අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පී. රිස් මහතා පවසන්නේ. ඉතාමත් පැහැදිලි වෙනවා දිවයිනේ සමහර ප්‍රදේශවල පාසල් දැනට විවෘත කරන්න බෑ කියලා. බස්නාහිර පළාත. ඒ වගේම අපි තීරණය කළා රටේ කොයි ප්‍රදේශයක වුණත් හුදකලාව කරලා තිබෙන පොලිස් වසන් තුල පිහිටලා තිබෙන පාසල් විවෘත කරන්නේ නැහැ කියලා. ඒකට සෙසු ප්‍රදේශ තමයි තීරණය ගත්තේ පාසල් විවෘත කරන්න පුළුවන් 6 වන ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වා. ඒක හම්බේ හෝ වගකීම් රහිතව ගත් තීරණයක් නෙවෙයි. අපි විශේෂයෙන්ම දෙමව්පියන්ගෙන් ඉල්ලා සිටිනවා ළමයා කිසිසේත් රෝග අතුරු ඉන්නවා නම් සෙම් ප්‍රතිශ්‍රයාවක් උණක් කැස්සක් තිබෙනවා නම් කරුණාකරලා විදුහලට යැවීමෙන් වැළකී සිටින්න. දිසැම්බර් මාසයේ පළවෙනි සතිය හෝ දවස් 10 තුල ඒ ප්‍රදේශවල පාසල් විවෘත කිරීමට පුළුවන්කමක් නැතිනම් එනේ බස්නාහිර පළාතේ හා දිවයිනේ සෙසු ප්‍රදේශවල හුදකලා කරන්නද පොලිස් වසම් තුල තිබෙන පාසල් සාමාන්‍ය පෙළ ඒ පන්ති ආරම්භ කිරීමට බැරි නම් එතකොට අපිට සලකා බලන්න වෙනවා සාමාන්‍ය පෙළ විභාගයේ කල් දැමීම උචිතද කියලා සතියක් දවස් 10ක් විතර බලලා මේ තත්ත්වය දිගින් දිගටම තියෙනවා නම් ඒ පාසල් සම්බන්ධයෙන් ඒවා විවෘත කරන්න බැරි නම්
ඒ සම්බන්ධයෙන් තීරණයක් ගත යුතුයි. මොකද එතන නැත්තම් අසමානයි. නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කයේ සිදු කළ අහඹු PCR පරීක්ෂණ වලින් පුද්ගලයන් 21 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබෙනවා. ඒ හේතුවෙන් කල්මුනේ අධ්‍යාපන කලාපයේ සීලු පාසල් හෙට සිට සත්‍යික කාලයක් වසා දැමීමටයි නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහපත් මහත්මිය තීරණය කර තිබෙන්නේ. ඒ අනුව එම පාසල් යළි ආරම්භ කරන දින පසුව දෙනුම් දෙනු ලබන බවත් මෙම තත්ත්වය මත සිදු කරන අහඹු PCR පරීක්ෂණ ප්‍රමාණය වැඩි කරන ලෙසත් ආණ්ඩුකාරවරිය පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයාට නියෝග කර ඇති බවයි නැගෙනහිර පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ සඳහන් කළේ. මෙතර මහනුවර මධ්‍යම වෙළඳපළේ එළවලු වෙළඳ අංශයේ වෙළඳාමේ යෙදුණු වෙළඳුන් 8 දිනකට COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. ඒත් සමග මධ්‍යම වෙළඳපළ සම්පූර්ණයෙන්ම වසා දැමීමටයි සෞඛ්‍ය බලධාරීන් පියවරගෙන ඇත්තේ. එසේම අදාළ වෙළඳ සංකීර්ණය විෂපීචහරණය කිරීමටද සෞඛ්‍ය අංශ කටයුතු කර තිබෙනවා. මෙතර වැල්ලම්පිටිය ප්‍රදේශයේ පුත්කලයකු නිවසේදී මියගොස් ඇති අතර ඔහුගේ භූමදාන කටයුතු ව්‍යාජ ලේඛන සකසා සිදු කිරීමක් සම්බන්ධයෙන් වාර්තා වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. වැල්ලම්පිටිය පොලිස් වසමේ කුමාරදාස පෙදෙස ආශ්‍රිත මේ නිවසේ සිටි 64 හැවිරිදි පුත්කලයෙක් ඊයේ නිවසේදී මියගොස් ඇති බවට වාර්තා වෙනවා. ඊයේ උදෑසනම එම නිවැසියන් විසින් මේ පුත්කලයාගේ මృత ශරීරය රහසිගතව දෙමටකොඩ ප්‍රදේශයට ගෙන ගොස් දෙමටකොඩ ප්‍රදේශයේදී ව්‍යාජ ආකාරයට මරණ සහතිකයක් සකස් කර භූම දානය කර ඇති බවට අද දිනේදී වාර්තා වුණා. මේ සම්බන්ධයෙන් වැල්ලම්පිටිය පොලිස් ස්ථානාධිපතිවරයාගේ අධීක්ෂණය යටතේ විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. නිරන්තරයෙන් අපි ජනතාවට දැනුම් දී තිබෙනවා යම් ආකාරයක මරණයක් සිදු වුවහොත් ඒ සම්බන්ධයෙන් දැනුම් දෙන ලෙසට ඒ වගේම ඒ සම්බන්ධයෙන් විමර්ශන කටයුතු කිරීමට අවශ්‍යයි. මේ දිනවල කොවිඩ් රෝගය තිබෙන නිසා විශේෂයෙන්ම සෞඛ්‍ය බලධාරීන් වෙත දැන්වීම අනිවාර්ය කරුණක් වෙනවා. නමුත් එසේ කිසිම කාර්යයකට දැනුම් නොදී ව්‍යාජ සහතිකයක් සකස් කර එම සිර භූම දානය කර ඇති බවට වාර්තා වෙනවා. මේ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. රාජ්‍ය අමාත්‍ය රිය අද්මිරාල් සරත් වීරසේකර මහතා, මහජන ආරක්ෂක අමාත්‍ය ධුරේත්, අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා, රාජ්‍ය ආරක්ෂක සදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය ධුරේත් අද පෙරවරුවේ දියුරුම් දෙනු ලැබුවා. විචනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේදී වත්මන් රජයට නව කැබිනට් අමාත්‍ය ධුරයක් එක් කරමින් මහජන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස අද උදෑසන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ රාජ්‍ය අමාත්‍ය ධුරයේ මෙතෙක් කටයුතු කළ රිය අඩ්මිරාල් සරත් වීරසේකර මහතා දියුරුම් දුන්නා. වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා රාජ්‍ය ආරක්ෂක ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙසයි ජනාධිපතිවරයා ඉදිරියේ දියුරුම් දුන්නේ. රිය අඩ්මිරාල් සරත් වීරසේකර මහතා අද දින කැබිනට් අමාත්‍ය ධුරයේ දියුරුම් දීමට පෙර පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙසද කටයුතු කරනු ලැබුවා. ඒ අනුව රාජ්‍ය අමාත්‍ය ධුරයේ මෙන්ම නව කැබිනට් අමාත්‍ය ධුරයේද රිය අඩ්මිරාල් සරත් වීරසේකර මහතා අද සිට කටයුතු කරනු ඇති. සිය අමාත්‍ය ධුරයේ දියුරුම් දීමෙන් අනතුරුව රිය අඩ්මිරාල් සරත් වීරසේකර මහතා ආශිර්වාද ලබා ගැනීම සඳහා අද පෙරවරුවේ කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයට පැමිණියා. අතිපූජනීය මහා සංඝරත්නයේ ආශිර්වාදයක් කරමින් මේ බාරගත් භාර නුර කර්තව්‍යය තාමත් හොඳින් කරගෙන යන්නට මහජන ආරක්ෂාව දැනට කරන්නේ පොලිසිය. පොලිසිය ඉතාම කීර්තිමත් සේවයක් කරනවා. පොලිසිය තියෙන අඩුපාඩු සහ උන්ට අවශ්‍ය කරන පහසුකම් ලබා දීලා පොලිසිය මහජන තුළ විශ්වාසයක් නැගෙන ආයතනයක් බවට පත් කරනවා. කාන්තා හිංසනයේ ළමා හිංසනයේ නවත්තනයක හිතනවා මට විශේෂ කාර්යයක් කරන්න පුළුවන් වෙයි. පසුගිය කාලේ අපි දැක්කා පාතාල ක්‍රියාකාරී මර්ධන ඉතාමත්ම ශීඝ්‍ර සිදුවන මාධ්‍යයෙන් අපි ඒක නොදකින්ව නැත්නම් ඒ ක්‍රමවේදය නැවතිලාද? නෑ, කිසිම නැවතිල්ලක් නෑ. අද වෙනකොට මම හිතන්නේ පාතාලේ දැන් හිතෝසෝ ඇතිනවා කියලා. මගේ විශ්වපතේ තියෙන්නේ අනිවාර්යයෙන්ම පාතාලේ නවත්තනයක සහ කුඩු නවත්තනයක දේ දෙක අනිවාර්යයෙන්ම අපි ඉදිරියේදී කරනවා. වගේම තමයි අන්තවාදය සහ ත්‍රස්තවාදයට ඉඩ දෙන කාටවත් අපි කිසිම සමාවක් දෙන්නේ නෑ.
විශේෂයෙන්ම ත්‍රස්තවාදී සහ අන්තවාදීට විරුද්ධව මම අනිවාර්යම ක්‍රියා කරනවා. බෙදාම් අහලා තියෙනවා මේ දවස්වල කාන්තාවකට නිල්මැණිකක් අතේ තියාගෙන එක කෙනෙක්ව අනිත්‍යනකට ඕන වෙලාවක යන්න පුළුවන් කියලා. අද නිල්මැණික කෙසේ වෙතත් ආච්චි කෙනෙක්වත් පාරේ බැහැලා යන්න බැරි තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. විශේෂයෙන්ම කාන්තා හිංසනේ, ළමා හිංසනේ සහ ඒ වගේ බියෙන්සකින් තොර ඕනතරම් නිදහසේ ඇතිවෙන්න පුළුවන් වාතාවරණයක් තමයි අපි ජනතාවට ලබා දෙන්න ඕනේ. ඒ වගකීම මම සම්පූර්ණයෙන් බාරගත්තා. අද ජනාධිපතිතුමාගේ ඒ වගකීම මම ඉතාම කෙටි කාලයකින් ඉෂ්ට කරනවා කියන එක තමයි මේ අවස්ථාවේ. ඒ අනුව අද දින නව රාජ්‍ය අමාත්‍ය ධුරේ දියුරුම් දීමත් සමග චමල් රාජපක්ෂ මහතා රාජ්‍ය ආරක්ෂක ස්වදේශ කටයුතු හා අපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙසද කටයුතු කරනු ඇති. පොළොන්නරුව ප්‍රදේශයේ ජලකෙළුම් නිම්න ජාතික වන උද්‍යානයේ සංවේදී කලාපයේ වගා කිරීමට හා කිරි ගවයින්ට තනකොළ ආහාරයට ගැනීම සඳහා ඉඩ ලබා දෙන ලෙසට රාජ්‍ය අමාත්‍ය විමල වීරදිසානායක මහතා කළ ඉල්ලීමක් වනජීවී නිලධාරීන් ප්‍රතික්ෂේප කිරීමත් සමග දැඩි උණුසුම් තත්ත්වයක් හටගත්තා. අපි පිළිගන්නවා මෙතන ප්‍රශ්නයක් තියෙනවා කියලා. නමුත් ඕගොල්ලෝ උසාවියට මේ කරුණු ඉදිරිපත් කරේ නැත්තේ ඇයි? නෑ මේ කියන්නේ මේ ඔක්කොම නීති පොත් උළු කියන්නේ කරන්න බෑ වෙන්නේ. හරි මේ මේගොල්ලන්ට යන්නේ නැද්ද හරක් අයිතිකාර කවුද අඳුර මොකක් කරේ අඳුරු කොට දිලා යන්නේ නැද්ද ඉතින් මේ සර් ජාතික රක්ෂිතයක් වශයෙන් ගැසට් කරලා තියෙන්නේ රටේ අවශ්‍යතාවයට. එතකොට ජාතික රක්ෂිතයකට සර් හරක් දානවා නම් මිනිස් ක්‍රියාකාරකම් කරනවා ජාතික රක්ෂිතයක් වැඩක් නැද්ද? ඒ නෑ සර් එකක් කියන්න මම තොත්තම බෙක්ක මෙන් මෙතන දවිලා ඉන්නේ නෑ සර් එක හරි මැරෙනවා සර් අලි ගහලා කකුල් කැඩෙනවා සර් ජාතික අපරාධයක් සර් සමන්නා සර් ජාතික අපරාධයක් අපිට අවසාන වෙච්චන කියන්නේ සමන්නා සර් ජාතික අපරාධ කරන මොකක්ද අපිව තව ප්‍රශ්නවාදී මාන ජාතික අපරාධ කරන්නේ කින්ද සමාජන්න මිනිස්සුන්ගා සර් රකින්න ජාතික අපරාධ ට්‍රැක්ටර් වල දාලා මහපාරේ විදි කර අපි මැරුවත් අපි මේ රස්සාව කරා යමු කරන්නේ මේවා ජාතික අපරාධ ජාතික සම්පත් රකින්නේ අපිට මේකම කරන්න ඕනේ මේවා ආරක්ෂා කරගන්න අපිට ලැබෙන්න අයවැය කාර්ක සභා අවස්ථාව සිවවන දිනේ අදයි. අද දිනේදී කෘෂිකර්ම අමාත්‍යාංශයේ රසායන පොහොර හා කෘමිනාශක භාවිත නියාමනය සහ පශු සම්පත් හා ගොවිපළ ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශවල වැය ශීර්ෂයන් පිළිබඳව විවාදයට ගැනුණා. මේ අතර පාර්ලිමේන්තුවේ විවාදයට පෙර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් කොවිඩ් වසංගත තත්ත්වයේ හමුවේ පාසල් යළි විවෘත කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් ප්‍රශ්න කර සිටියා. අධ්‍යාපන ලේකම්තුමා කිව්ව පළියට එක පාරටම මේ පාසල් විවෘත කරන එක එක නුසුදුසුයි. ඔබතුමාලට තිබුණා සති දෙකකට තුනකට පමණ පෙර නිසි සැලැස්මක්, නිසි වැඩපිළිවෙලක්, නිසි ක්‍රියාදාමයක් තුල මේ වැඩ කටයුතු ක්‍රියාත්මක කරන්න. දැන් ඔබතුමාලා පාසල් ටික පටන් අරගෙන ළමුන් බොහොම සීමා සහිත ප්‍රමාණයේ පාසලට එන්නේ. අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්තුමා නෙවෙයි. පුළුල් සාකච්ඡාවකට පස්සේ තමයි මේ තීරණය ගත්තේ. මේ ඕනෑම ප්‍රශ්නයක් ගැන සාධනීය ලෙස බලන්නත් පුළුවන්, ඍණාත්මක ලෙස බලන්නත් පුළුවන්. පාසල් වලට යන ළමයින්ගේ දෙමව්පියන්ට මම මොනවද කියන්නේ? ඒගොල්ලෝ ඔක්කොම අගුල දාලා ගෙදර තියාගන්නේ කියලාද කියන්නේ? අපේ යහපාලන ආණ්ඩුව කාලේ මේ පාර්ලිමේන්තුව ඇතුලේ අපි Wi-Fi ටැබ් ගැන කතා කරනකොට අපිට හිනා වුණා. මේ රටේ අද සම්බ හාල් ගන්නෙ නෑ.
ආණ්ඩුව 89 කියන හාල් 120යි වෙනද පොලිස්. සහල් මාෆියාව එක පැත්තකින් දැන් සීනි මාෆියාවකුත් ඇවිල්ලා. තමුන්නාසල පෝරසාන ආධාර දෙනවා කියලා 18යි 1150 එක පෝර 1500ක් කරලා තියෙනවා. අනාවරණය වෙලා තියෙන කාරණේ තමයි අපි වැඩිපුර පෝර භාවිතාවක් වෙන බව. උග අපරාධ සම්බන්ධයෙන් ඇත්තටම ඒ නිසා අපිට යම් පෝර සීමා කිරීමකට ලක් කරන්න. පෝර ඇමතුමා දන්නේවා කුෂිකර්ම ඇමතුමා දන්නේ නැහැ නේකනේ ප්‍රශ්නේ ලාදී. අද ලංකාවේ ජනතාවට වසරකට කිරි අවශ්‍යයි ලීටර් මිලියන 1200ක් අපි හදන්නේ 420යි 135යි අපි කිරිවලින් ස්වයංපෝෂිත වෙලා තියෙන්නේ මිලියන 55ක් වසරකට මේ රටට කිරිපිටි ආනයනය කරන්න භාවිතා කරනවා මම දන්නේ නැහැ කුඩා වැව් කාටද අයිති කියලා මොකද මෙතන ඉන්න ඇමතිවරු 5 දෙනෙක් මේ කෘෂිකර්ම ශේත්‍රයේ මහින්දානන්ද ඇමතුමා හේරත් ඇමතුමා අපේ සිරිපාල ගම්ලත් මහත්මයා අනුරාධ ජයරත් මහත්මයා සහ පෝර ඇමතුමා මහින්දානන්ද අලුත්ගමගේ මහත්මයා අපි හිතුවන් හිටියේ මහින්ද රාජපක්ෂ මහත්මයාගේ පොකුරේ ළඟම ආශ්‍රිතයෙක් කියලා අමාත්‍ය අංශ දිහා බෙදිල් දිහා බලපුවම නම් පේන්නේ ළඟම ආශ්‍රිතයෙ නෙමේ දුරස්ත භාවයේ තියාගෙන තමයි සලකලා තියෙන්නේ කියලා හරි හරි ඔබතුමාට කපන්නේ එහෙම නරක වැඩ කරන්නේ නැහැ මේ මහින්දානන්ද අලුත්ගමගේ පදේ හේරත් මහත්මයා බලෙන්න එපා ඔබතුමා වැඩකාරය අපි දන්නවා ඔබතුමා වැඩකාරය ඔබතුමාගේ කටින් තමයි මේ ආණ්ඩුව ඇදගෙන යන්නේ ඔබතුමාට කුසකර්ම මත කියලා අමතන්නේ කොහොමද කියන ප්‍රශ්නෙකුත් මාතුල තිබෙනවා කුසකර්ම අමාත්‍යංශයේ වැදගත් ආයතන තිබෙන්නේ වෙනත් අමාත්‍යංශ ඇතුළේ ආර්ථික වශයෙන් පහත් අඩියක අපේ රටේ ගොවි ජනතාව ජීවත් වෙන එක එක බීජ සමාගම් ගණනාවක් තිබෙනවා ඒ සමාගම් වල අධිකාරීත්වය අපේ රටේ බීජ නිෂ්පාදනය යටපත් වී තිබෙනවා වාරි කර්මාන්ත ඇතුළේ තමයි අපේ තාක්ෂණ තිබුණේ අද අපිට ඉතුරු වී තිබෙන වැව් 14000යි වැව් 2000යි ප්‍රකෘති තත්ත්වයේ තිබෙන්නේ අපි ලබන කන්නේ ඉඳලා අපි පස පරීක්ෂා කරලා අවශ්‍ය පරිදි පමණයි ඊළඟ කන්නේ ඉඳලා අපි පොහොර දෙන්නේ මේ පොහොර විශාල ප්‍රශ්නයක් වෙලා තියෙනවා පොහොර අද හම්බ වෙන ප්‍රමාණය ඊටාම මදි ඒ වගේම මේ පොහොර ප්‍රමිතියෙන් බාලයි මේ රටේ අද තේපූර නැහැ අපිට ගන්න හම්බෙන්නේ නැහැ ඇමතිවරු හතර දෙනෙක් රාජ්‍ය ඇමතිවරු හිටියා මහින්දානන්ද වැඩකාරය මං හිතනවා එතුමාට ලබන ගමන අපි මේ අයවැයේදී ඊට වැඩිය හොඳ සේවයක් කරන්න රටට දුවංකම ලැබේවා නිදාස ලැබීමෙන් පසු පැවති සියලුම රාජ්‍යයන් පාහේ මහා පරිමාණ වාරි මාර්ග ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට කටයුතු කර ඇත ස්වභාවික ජල සම්පත් සංරක්ෂණය සඳහා ප්‍රමාණවත් අවධානයක් මේ දක්වා යොමු කර නැති බව අකමැත්තෙන් වුවද ප්‍රකාශ කළ යුතුය කෘෂිකර්මයට ජාතික ප්‍රතිපත්තියක් හදන්න එක එක ඇමතිවරු ආපුවා මේ වගේ වෙනස් කර කර 112ක් ඒ කාලේ අපිට දායකත්වයේ දල දේශිමත් දැන් ඒක හතර බැලලා ඒත් මේ වාර වර්ධනේ 105.6යි කන්නෙන් කන්නට වෙනස්ත වන ජාතික කෘෂිකාර්මික ප්‍රතිපත්තියක දැඩි අවශ්‍යතාවයක් අපේ රටේ තියෙනවා ඒ නිසා අපේ අමාත්‍යංශයේ පළවෙනිම අරමුණ තමයි කෘෂිකර්මාන්තය සඳහා ජාතික ප්‍රතිපත්තිය සකස් කරන එක අපි මේ පාර්ලිමේන්තුවට මේ ප්‍රතිපත්තිය සකස් කරලා වසරක් තුල අවසන් කරන්න බලාපොරොත්තු අපේ කරු මහවැලි ඇමතිතුමා ලෑස්ති ගොවියට ඕන වෙලාවට වතුර ටික දෙන්න පොහොර ලේකම් කාර්යාලයේ ලෑස්ති වෙන ගොවියට අවශ්‍ය වෙලාවට පොහොර ටික දෙන්න බීජ ටික නිෂ්පාදනය කරන්න අපි ලෑස්ති අපිට ඔබතුමාලා පොඩි කාලයක් දෙන්න අපි ඇවිල්ලා තාම මාස 4යි මේ වන විට කොවිඩ් මර්ධනය සඳහා වත්මන් රජය කෝටි 700ක් පමණ වියදම් කර තිබෙන බව අමාත්‍ය වසුදේව නානායකර මහතා පවසනවා අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා රෝගයට ආණ්ඩුව නිර්ලෝභීව මෙවෙනුවෙන් වියදම් කරනවා වමනා කරන පරීක්ෂණ යන්ත්‍ර ලබා ගැනීමට පරීක්ෂණ දැන් 12000 දක්වා වැඩි කළා දවසකට දෙවිදිහකටම කරන පරීක්ෂණ මං හිතන්නේ කෝටි 300ක් විතර වියදම් කළා කියලා නිරෝධායනයට ලක් වෙන නිවාසවලට ආණ්ඩුව උදව් කරනවා ආහාර ද්‍රව්‍ය මල්ලක් ඒ වගේම ඕන් ඉදිරිලා ආදායම් උපයන රැකියාවක් නම් හිටියේ ඕන් රුපියල් 5000ක දීමනාවක් මේ සමස්ත ඉලක්කම් ඔක්කොම දිහා බැලුවාම අපි බිලියන 70ක් නැත්තම් කෝටි 700ක් පමණ වියදම් කළා තිබීම අපේ රටේ ආදායම් තත්ත්වය ඇටියට මම හිතන්නේ හොඳ ඉලක්කම 2020 21 22 දක්වා ඩොලර් බිලියන 4.5 හැම අවුරුද්දකම අපිට විදේශ ණය විදියට ගෙවන්න තියෙනවා ණය වාරිකා පොලී කිය 2025 දක්වා මේ වැඩපිළිවෙල යනවා හැම අවුරුද්දකම ඩොලර් බිලියන 4.5ක විතර මුදලක් අපිට ගෙවන්න සිද්ධ වෙනවා. අපි තව ඩොලර් මිලියන 300ක් තමයි මේ දෙසැම්බර් මාසයේ විදිහට ගෙවලා ඉවර කරන්න ඕනේ. එතකොට සම්පූර්ණයෙන්ම විදේශ ණය හා පොලිය අපි ගෙවලා ඉවරයි. මේ වසංගත රෝග තත්ත්වය කවද අවසන් වේද කියන එක ලෝකයේ සෞඛ්‍ය සංවිධාන වලටවත් අනාවැකි කියන්න බැරි යුගයකට පසු වෙන්නේ. ඒ නිසා එතෙක් අපේ රටේ දරුවන්ගේ අධ්‍යාපනය නැවතී යුතුද? බස්නාහිර වහලා තියනවා වගේ ඒ ගමේ අහිංසක දරුවගේ පාසල වහලා ඉගෙන ගන්න තියෙන අයිතිය නැති කරන්න කියලාද මේ ගුරු වෘත්තීය සමිති වල සමහර අය කියන්නේ පාසලක අධ්‍යාපන කටයුතු සිදු කරන එකට අකුල් හෙනනවා නම් කෙනෙහිලිකම් කරනවා නම් මං හිතන්නේ නෑ මේ වෘත්තීය සමිති අංශ කරන ක්‍රියාමාර්ගය මේ රටේ දරුවන්ගේ යහපතට හෝ ගුරුවරුන්ගේ යහපතටවත් කටයුතු කරන අය වෙයි කියලා සනීප ආරක්ෂක තුවා සඳහා සියලු බදු අඩු කර මෙරට කාන්තාවන්ට පහසු මිලකට එම ද්‍රව්‍ය ලබා ගැනීමට වත්මන් රජය ක්‍රියා කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රිණී රෝහිණී විජේරත්න මහත්මිය පවසනවා යදකොළම් පැවති මාධ්‍ය හමුවකදී
ලංකාවේ සනීපාරක්ෂකතුවා භාවිතා කරන්නේ සමස්ත කාන්තාවන්ගෙන් 32%යි. අනික සියලුම දෙනා කියන්න කනගාටුයි සෞඛ්‍ය ආරක්ෂිත නොවන දෙයක් තමයි පාවිච්චි කරන්නේ. මේක තමයි සැබෑ යථාර්ථය. ලංකාවේ දරුවන්ගෙන් 50-60% අතර ප්‍රමාණයක් ඔසප් දිනවලට පාසලට එන්නේ නැහැ ගැහණු දරුවෝ. එතකොට මේකට හේතුව තමයි සනීපාරක්ෂකතුවායක් ගන්න තරම් ආදායමක් අද මේ රටේ දරුවන් ඉන්න පවුල් වලට නැතිකම. දේශීය කහ නිෂ්පාදනය වැඩි කරන්නටයි කියලා කහ ආනයනේ නැවැත්තුවා. දැන් හොද්දට දාන්න කහ ටිකක්වත් ඇත්තටම නැහැ. ඒ වගේ මේ කහ වලට වෙච්ච දේ සනීපාරක්ෂක තුවායටත් වැඩි කල නොයාම සිද්ධ වෙයි කියලා අපි හිතනවා. දේශීය නිෂ්පාදන අධිකරණ කල් සනීපාරක්ෂක තුවා සඳහා වන සියලුම බදු අඩු කරලා මේ රටේ සියලුම කාන්තාවන්ට දැරිය හැකි මිලකට මේ ලබා දෙන්නට මේ රජය ක්‍රියා කළ යුතුයි. පාර්ලිමේන්තුව තුල එක්සත් ජාතික පක්ෂයේ හිස් වූ ආසනය සඳහා මෙවන විට රනිල් වික්‍රමසිංහ මහතාව නම් කර ඇති අතර ඒ සම්බන්ධයෙන් වූ සිය කැමැත්ත ඉදිරියේදී පළ කරනු ඇති බව එම පක්ෂයේ නියෝජ්‍ය නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරුවන් විජේවර්ධන මහතා පවසනවා. ඒ බෙල්ලන්විල රජමහාවිහාර ස්ථානයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් බෙල්ලන්විල රජමහාවිහාර ස්ථානයට පැමිණි එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා එහි විහාරාධිපති මහාචාර්ය බෙල්ලන්විල ධම්මරතන හිමියන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු නැවත ආරම්භ කිරීම සඳහායි. පසුගිය දවස්වල නවින් දිසානායක මැතිතුමත් ඒ වගේම අර්ජුන රන්තුන මැතිතුමත් ඉදිරිපත් කෙරුවා. අපේ නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමා තමයි සුදුසු කියලා පාර්ලිමේන්තුවට යවන්න. ඒ අවස්ථාවේදී එතුමා කිව්වේ නෑ, එතුමා යන්නේ නෑ කියන එකයි. නමුත් තාමත් අපේ සියලුම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමම කියන්නේ එතුමා තමයි සුදුස්ස කියලා. ඉතින් එතුමාගේ තීරණයක් වෙනකන් තමයි අපිත් ඉන්නේ. මම හිතනවා හෙට අනිත් දවසේ එතුමා තින දෙයි. ඒක සාකච්ඡා කරලා එතුමා යන්න නැත්නම් එන සුදුස්සෙක් යවනවා එතන. ඔබතුමා යන්න බලාපොරොත්තුවක් නැද්ද ඒකට? සමහර කියන නායකතුමා යන්න නැත්නම් නියෝජ්‍ය නායකතුමා යන්න ඕනේ කියලා ඒ වගේ අදහසකුත් ඇවිල්ලා තිබ්බා. දැන් ජාතික ලයිස්ට්ුවේ ඉන්න අයත් කියලා තියෙනවා එතුමාලත් යන්න ඕනේ කියලා. ඉතින් එක එක අදහස් තියෙනවා. අපේ උරුමය සොයා යන සියත රාවණා වැඩසටහන් මාලාවේ තවත් සුවිශේෂී වැඩසටහනක් අද රාත්‍රියේ බලාපොරොත්තු වන්න. රාවණා වැඩසටහන අද රාත්‍රියේ 10:15 සියත ටීවී තුලින්. අපි තමයි ලොකුමාය, අපි තමයි හොඳම දේ කරේ කියේ කිය හිතයට මොකක්වත් වෙන්නේ නැහැ. රාජ්‍යත්වයේ පැවැරීම සඳහා දසරත රජුගේ ලක්කන සාසීතාව රාජ්‍යයෙන් බැහැර කරනවා. අතීතයේ ප්‍රශ්න කිරීමෙන් තොරව අපට වර්තමානයක් ගොඩනගන්න බෑ. මේ යථාර්ථයෙන් අපි තේරුම් ගන්න ඕනේ. අනාගතය ගොඩනගන්නේ අපි වර්තමානයේ අපි කරන දේවල් එක්ක. වසර 5000ක් පුරාවට අපේ පරපුරේ ලේ උරුමේ සංගවේලා තියෙන මේ ප්‍රෞඩත්වයේ කතාව කියන්නේ සීවි භූතිය ගැන හොයන්න යනකොට අපි අංශික පාදක කරගන්න ප්‍රශ්නේ පාදක කරගන්න යන මාතෘකාව තමයි රාවණ. ඒකෝ අපි රාවණාගේ මිනිස්සු. රාවණා. දැන් අවධානය ව්‍යාපාරික පුවත් විශේෂාංගය වෙතයි. ජනතා හිතවාදී මූල්‍ය සමාගම් අතර ප්‍රමුඛත්වයේ හොබවන වැලිබල් ෆිනෑන්ස් ආයතනය විසින් දිවයිනපුරා රෝහල සඳහා සිදු කරන පරිත්‍යාගයන් බල තවත් පරිත්‍යාගයක් ලෙස කුරුණෑගල ශික්ෂණ රෝහල සඳහා වෙන්ටිලේටර් යන්ත්‍ර දෙකක් පරිත්‍යාග කිරීම අද දින සිදු කෙරුණා. තවත් වෙන්ටිලේටර් යන්ත්‍ර රැසක් දිවයිනේ අනිකුත් රෝහල් සඳහාද ලබා දීමට වැලිබල් ෆිනෑන්ස් ආයතනය තීරණය කර ඇති අතර මෙම එක් වෙන්ටිලේටර් යන්ත්‍රයක වටිනාකම රුපියල් මිලියනයක් පමණ වනවා. ඇත්තටම වැල්වල් පිනන් සමාගම දිවෙනපුරා රෝහල් ගණනාවට මේ පරිත්‍යාග කරනවා. මේ එක්තරා අවස්ථාවක් තමයි අද දින අපි මේ ක්‍රියාත්මක කරන්නේ. මේ වටිනාකම ඇත්තටම මිලියන 10ක් පමණ වෙනවා. දැන්ට අපි මේ රෝහල්ට මැෂින් දෙකක් පරිත්‍යාග කරනවා. ඒ වගේම දිවේනේ අනිත් රෝහල් වලටත් දැනටත් අපි මේ වගේ දේවල් ක්‍රියාත්මක කරලා තියෙනවා. එත් සමගින් සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශය අවසන්. අපි අලි හමුවන්නේ හිට උදෑසන 6ට අපගේ උදෑසන ප්‍රවෘත්ති විකාශය සමගින්.
ඔබට සුවදායි රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.